මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා. සමන් for you යුගයේ නාලිකාව. වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. Maria Kolandi Rock Christy Sami. Mehema kiyuwama samaharu dannawa. Habai ohu gana danna boho denek e nama kiyuwama ohuwa danne ne. Ohuwa mulu Lankawama naththam mulu sangeetha sheshtrayema Indiyanu sangeetha sheshtraya Sri Lankaya sangeetha sheshtraya e wageema batahira sangeetha sheshtraya ohu handunanne M.K. Roxami Kela. Oge Hitamituru, Ota Rock Anna Kiwa, Emanatam, Rock Aya Kela Kiwa. Anik Bohotena, who handed new way, Roxami Master Kela. Rock Anna, Apita Hitapu, ita Vishishta Sankita Kshek. Eva Gamer, Ati Vishishta Vadan Shilpek. එවගේම ඊටාම හිත හොඳ යහපත් මිනිසෙක් ගුණවත් මිනිසෙක් මිනිසා රොක්කන්න පිළිබඳ මතක කවදාවත් අපේ සිත් වලින් ඈත් වෙන්නේ නැහැ රොක්කන්නගේ પરම්පරාව දෙමාපියන් ඉන්දියාවේ ඉඳලා ලංකාවට සංක්‍රමණය වෙච්ච කය මේ අම්මා තාත්තා ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි කියන ප්‍රදේශයේ පොන්ඩිචෙරිය එක්තරා කාලයක ප්‍රංශ යටත් විජිතයක්ව පැවතුණා යටත් විජිත කොලනියක් ඒක නිසා පොන්ඩිචෙරියේ පැතිරිච්ච ආගම තමයි කතෝලික ආගම පැතිරිච්ච භාෂාව ප්‍රංශ සහ ඉංග්‍රීසි පැතිරිච්ච ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රංශ යුරෝපීය ඒ නිසා අදත් පොන්ඩිචෙරියට කියපුවාම මේ ප්‍රංශ සහ යුරෝපීය ලක්ෂණ දකින්නට පුළුවන් පාරවල් වල ඒ ගොඩනැගිලි වල පල්ලි වල ඒ වගේම නාමකරණයේදී තවමත් යෙදෙන්නේ ප්‍රංශ නම්. ඉතින් පොන්ඩිචෙරියේ ඉඳලා තමයි රොකන්නගේ අම්මා තාත්තාත් ලංකාවට එන්නේ. ඇවිල්ලා වුන් පදිංචි වෙන්නේ මුලින්ම ඇල්පිටිය. පසු කාලීනව වුන් කොළඹට එනවා. රොකන්න පාසලට යන්නේ කොම්පඤ්ඤු වීදියේ ඇන්ඩර්සන් විද්‍යාලයට. ඔය ඇන්ඩර්සන් විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩා සමාජයේ නියෝජනය කරනවා පාපන්දු වර්ණ ලබා ගන්නවා. ඒ අතරතුර සංගීතයටත් යොමු වෙනවා. මුලින්ම ඔහු වාදනය කරන්නට යන්නේ තබ්ලාව සහ සැක්සෆෝනේ. පසුව තමයි වයලීනයට ඔහු යොමු වෙන්නේ. ඇත්තම කිව්වොත් තවමත් මේ දැනුත් රොකන්නගේ වයලීනයේ මිහිර අපේ දේශවන් වල හදවතේ නින්නාද වෙනවා. ඔහු වයලීනය අරගෙන නිකම්ම මේ ඕපන් විවෘතව බෝකින් නැත්නම් අලුවෙන් මෙහෙම මෙහෙම මේ වයලීනය නාද කළත් ඒ මිහිර ඒ රහ ඒ අපූර්වත්වය අපට දැනෙනවා. ඔහුගේ වයලීනයේ වර්ණය ඒ නාදයේ වර්ණය ඒ නාදයේ ධ්වනිය ඒ නාදයේ මාධුර්යය මම හිතන්නේ ඒක රොක්කන්නම තමයි. ඒ මාධුර්යය ඒ ධ්වනිය ඒ වර්ණය අපි වෙනත් වයලීන වාදකයෙක්ගෙන් අහලා නැහැ අපට දැනිලා නැහැ ඒ නිසා රොක්කන්නල ලංකාවට හිටියේ නැත්නම් ලෝකෙට හිටියේ එක්කෙනයි ඒ M.K. රොක්සාමි රොක්කන්න වයලීනයට විතරක් නෙවෙයි අර මුලින් වාදනය ප්‍රගුණ කරපු සැක්සෆෝනියටත් ඉතාම දක්ෂයි ඔහු ඉතාම ප්‍රසංගවල පටිගත කිරීම්වල ඔහු සැක්සෆෝනයත් වයලීනයත් හරි හරියට වාදනය කළා. හැබැයි
තබ්ලාව නම් මං හිතන්නේ වාදනය කලේ නෑ වෘත්තියමේ වශයෙන්. ඉඳලා හිටලා ඔය පුංචි සාදයකදී තාල භාණ්ඩයක් වාදනය කළාට. කොමුණත් රොක්කන්න ජීවතුන් අතර ඉන්න කාලෙදිම ඔහුට ලොකු වමනාවක් තිබුණා මේ කොන්සර්ට් එකක් කරන්න. ප්‍රසංගයක්. රොක් කොන්සර්ට්. අපි ඒ කාලේ ඒ පිළිබඳව සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. ඒ කොන්සර්ට් එක පිළිබඳව සැලසුම් සකස් කළා. නමුත් අවසනාවකට රොක්කන්න ජීවතුන් අතර ඉන්න කාලේ අපිට ඒ කොන්සර්ට් එක කරගන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි දැන් අවුරුදු දෙක තුනකට කලින් ආපහු අපි රොක්කන්නාව සමරමින් රොක්කන්නා තනු නිර්මාණය කරපු විශිෂ්ට ගීත ඇතුළත් කරලා කොන්සර්ට් එකක් කරන්න උත්සාහ කළා. රොක්කන්නගේ ආදරණීය බිරිඳ ඉන්ද්‍රාණිත් පුජීවනුත් සමග එකතු වෙලා අපි සාකච්ඡා කීපයක්ම පැවැත්වුවත් හදිසියෙම රටේ ඇති වූ අවුල් වියවුල් තත්ත්වයක් නිසා අපිට ඒකත් සාර්ථක කරගන්න හැකි වුණේ නැහැ. නමුත් ඒ බලාපොරොත්තුව තාමත් අපේ හිතෙන් ඈත් වෙලත් නැහැ. කොහොම හරි අද රොක්කන්න පිළිබඳව රසවිතෙන් රස කතාවක් දෙකක් කියන්නයි මම සූදානම් වෙන්නේ. රොක්කන්න ගැන කතා කියන්නේ රොක්කන්න සම්බන්ධ රස කතා ගණනාවක් තියෙනවා, පෙළක් තියෙනවා. අද අපි එයින් කීපයක් දෙකක් ගැන අපේ අවධානය යොමු කරමු. එක සිද්ධියක් තමයි රොක්කන්න පෙන්වූ විශ්වකර්ම වැඩක් ගැන. ඒ කාලේ වික්ටර් රත්නායකයන්ගේ සා ප්‍රසංගය අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා රට පුරා පැල් බැඳගෙන දුවන කාලේ රසික රසිකාවන් රඟහල්වල ගේට්ටු කඩාගෙන මේ ප්‍රසංගය බලන්න එන කාලේ රොක්කන්න තමයි මේ ප්‍රසංගයේ ප්‍රධාන වයලීන වාදකයා. ඒ විතරක් නෙවෙයි සැක්සෆෝන් වාදකයා. අඳුර බිඳින්නට ආදී ගීතවලට සැක්සෆෝනෙන් සම්බන්ධ වෙන්නේ ඔහු. ඒ වගේම මේ ප්‍රසංගයේ තේමා ගීතය වූ අපි ඔක්කොම රජවරු ගීතයේ ආරම්භයේදී නෙවෙයි ප්‍රසංගයේ ආරම්භයේදීත් ගෑනෝ අවසානයේදීත් ගෑවෙනවා. ආරම්භ ගැයුමේදී නෙවෙයි අවසාන ගැයුමේදී රොක්කන්න වයිලිනය තියලා සැක්සෆෝනේ වාදනය කරනවා මේ ගීතේ අතුරු වාදන සඳහා. ඉතා බරහයි. ඉතින් නුවර කතුගස්තොට ශාන්ත අන්තෝනි ශාලාවේ මේ ප්‍රසංගය පැවැත්වුණා. ප්‍රසංගය වුණාට පස්සේ ප්‍රසංග සංවිධායකින් ඉතාමත් ඉහළ මට්ටමේ භෝජන සංග්‍රහයක් සංවිධානය කරලා තිබුණා නුවර තිබුණු රාජකීය හෝටලයක. දැන් ප්‍රසංගීවර වෙලා ඇඳුම් පැළඳුම් මාරු කරගෙන ඇඟපත හෝදගෙන සියලු දෙනාම මේ රාජකීය හෝටලයට ඇවිල්ලා එහි මේ සංග්‍රහය භුක්ති විඳිනවා. ඉතින් එක එක තැනක දෙන්න තුන් දෙනා කතා කරනවා, තව කීප දෙනෙක් එකතු වෙලා ප්‍රසංගය ගැන කතා කරනවා, තව කීප දෙනෙක් සංගීතය ගැන කතා කරනවා. මදුවිත නිදැල්ලේ හැමතැනම තියෙනවා. මදුවිත පානය කරමින් ඊට පස්සේ කටගැස්මවල් රස විඳිමින් මදුසාදය ඉතාම සුන්දර විදිහට ඉතාම උණුසුම් විදිහට ඉදිරියට යනවා. හිටපු ගමන් රොක්කන්න තමන්ගේ මේසේ උඩ තිබුණු මේ මදු පුරවල තිබුණු වීදුරු කීපයක් එකින් එක ලං කරගත්තා. ළඟපාද තිබුණු වීදුරු කීපකුත් ගත්තා. ඊට පස්සේ සාක්කුවෙන් පෑන අරගෙන මේ මේ ඒවට හිමි හිමි තට්ටු කර කර මොනවද කළා. ඉතින් ලොකු අවධානයක් යමුනේත් නැනුත් අපි බැලුවා මොකද මේ අපේ වීදුරුත් ඒකට ඇදිලා ආපු නිසා. ඊට පස්සේ ඒ වීදුරු පෙළට මෙහෙම තිව්වා තමන්ගේ මේසේ තමා ඉඳගෙන හිටපු තැන ඉදිරියෙන් කියලා පෑන අරගෙන අර වීදුරු වලට ලතාවකට තට්ටු කළා. අර අන්තිම ස්වරය හරි නෑ වගේ ඊට පස්සේ රොක්කන්න වීදුරුව ගත්තා අරන් ආපහු මේ අතට අරනුත් පොඩ්ඩක් තට්ටු කරන බලලා දැන් හරි කියලා තියුණා. දැන් හරි
ස්වර හත හරි. ඊට පස්සේ තව වීදුරු අරගෙන ස්වර 12ම සකස් කරගත්තා. දැන් මෙහෙම මේ බඳුන් වලට ජලය පුරවලා වාදනය කරන වාදන භාණ්ඩයක් තියෙනවා. ඒකට කියන්නේ ජල තරංග කියලා. ජල තරංග. ඔබ දන්නවත් ඇති සමහරු දැකලත් ඇති සමහරු ජල තරංග වාදන වල රස විඳලත් ඇති. ඒ ඒ ඒ ජල තරංග සුසර කරන්නේ වතුර අවශ්‍ය එක එක් ප්‍රමාණයට ඒ භාජන වලට දාලා. ඒ වගේ තමයි රොක් කන්නත් දැන් මේකලේ මදු පැන් සෝඩා ඒවා එක් එක් ප්‍රමාණය වලට දාලා සුසර කළා වීදුරු ටික. ඉතින් අපි මේකට නමක් දැම්මා. මදු තරංග. ඊට පස්සේ රොක් කන්නා එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද කියලා මදු තරංග වාදනය කරන්න පටන් ගත්තා. තවත් පෑනකුත් අරගෙන අත් දෙකට පෑන් දෙක අරගෙන ආදි වශයෙන් දැන් රොක් කන්නා මේ මදු තරංග වාදනය කරනවා. මේ වාදනය ඉතාම රහට නැගලා ගියා. බිඳුමතියකින් පටන් අරගෙන සෑහෙන ගීත සංඛ්‍යාවක් රොක් කන්නා මදු තරංගයෙන් වාදනය කළා. ඉතින් ඔය විදිහට එදා මේ මදු තරංග සාදය ඉතාමත් රසවත් උණුසුම්ම නැගලා ගියා. රොක් කන්නා රසවතෙක් ගුණවතෙක්. ඒ කාලේ රොක් කන්නලාගේ කාලේ සංගීත පටිගත කිරීම කළේ රාත්‍රියේ. ඒකට හේතුවක් තිබුණා. මොකද මේ සංගීත පටිගත කිරීම සඳහා සම්බන්ධ වුණු ශිල්පීන් බොහෝ දෙනෙක් වෙන වෙන ආයතනවල රැකියා කරපු අය. උදේ 8:00 4:00 සේවා මුරේට රැකියා කරන අය. ඒක නිසා මේ අය මේ රැකියාව අවසන් වෙලා තමයි යන්නේ සංගීත පටිගත කිරීම සඳහා. එහෙම තමයි යන්න මේගොල්ලන්ට අවකාශය තියෙන්නේ. ඒක නිසා හැන්දෑවට එහෙම නැත්නම් රාත්‍රියට තමයි සංගීත පටිගත කිරීම කරන්නේ. එක දවසක් පටිගත කිරීමක් තියෙනවා හැඳල විජය චිත්‍රාගාරේ. මේ චිත්‍රාගාරය ලංකාවේ සිනමා ශිෂ්‍රයට සහ සංගීත ශිෂ්‍රයට විශාල බලපෑමක් කරපු චිත්‍රාගාරයක්. අවසනාවකට 83 ජූලි කලබලවලදී මේ චිත්‍රාගාරයට ගිනි තිබුවා. චිත්‍රපට ගණනාවක් විනාශ වුණා. ධර්මසේන පතිරාජගේ විශිෂ්ට සිනමා කෘති දෙකක් සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා. ෂෙල්ටන් සහ කාන්ති සහ සිරකඳවුර යන චිත්‍රපට. මේ වගේ චිත්‍රපට ගණනාවක් පැරණි චිත්‍රපට සහ ප්‍රදර්ශනය වලට නියමිත තිබුණු චිත්‍රපට ගණනාවක් විනාශ වුණා මේ ජාත්‍යාලය නිසා. රොක්සාමි මාස්ටර්වත් පදිංචි වෙලා හිටියේ පැත්තේ. රොක් කන්නටත් කරදර සිද්ධ වෙන්න එනකොට අපේ කේමදාස මාස්ටර් වහාම මැදිහත් වෙලා රොක් කන්න සහ ඒ පවුලේ උදවිය අරගෙන ආවා ආරක්ෂිතව තමන්ගේ ගෙදරට. එහෙම තමයි සිංහල සංගීතයට අතිමහත් වූ සේවාවක් කළ රොක් කන්නව සිංහල ජාත්‍යාලයෙන් උදවැටුණු අන්තවාදීන් පිරිසකින් බේරගත්තා. කොහොම වුණත් මම කියන්නේ ඒ කතාව නෙවෙයි, මේ හැඳල විජය චිත්‍රාගාරයේ පටිගත කිරීම කෙරෙන අවධියේ සිද්ධ වෙච්ච කතන්දරයක්. වෙන සංගීත පටිගත කිරීමක්. සංගීත පටිගත කිරීම දැන් රාත්‍රියේ කෙරෙනවා. එදා සංගීත පටිගත කිරීමට මේ හැඳල විජය චිත්‍රාගාරය එතරම්ම හුරු පුරුදු නැති සංගීත ශිල්පියෙකුටත් ආරාධනා කරන්න සිද්ධ වුණා. ඔහු දැන් මේ වාදක මණ්ඩලයේ ඉන්නවා. දැන් එක ගීතයක් පටිගත කරා, ඒක ඉවරයි. ඉවරුණාට පස්සේ පොඩි විවේක කාලයක් තේ එකක් බොන්න, පොඩ්ඩක් එලි පහලියට යන්න, වෙන වෙන ඔය අපි කියමු දුමක් ඇදගෙන අයට දුමක් ඇදගන්න, එහෙම නැත්නම් අඩියක් පුඩියක් ගහන අයට අඩියක් පුඩියක් ගහගන්න. ඒ වගේ දේවල්ටත් මේ විවේක කාලේ උදා ගන්න අවස්ථාවල් නැතුව නෙවෙයි. කොහොම වුණත් විවේක කාලේ උදාගත්තා. රොක් කන්නත් ඊළඟ ගීතයට අවශ්‍ය මේ ස්වර පස්තාර ටික සකසලා ඉවර වෙලා
ඔක්කන්න ගියා වැසිකිළියට මේ බර සැහැල්ලු කරගන්න. ඔක්කන්න යනකොට අර මේ එතරම් මේ චිත්‍රාගාරයේ හුරු පුරුදු නැති සංගීත ශිල්පියා වැසිකිළියේ ඉන්නවා. ඔව් කේන්ති ඒ වගේම නොවිසෙල්ලේ. රොකන්නට මේ බොහෝ තේරුණා. ඒත් රොකන්න ඇති එච්චරම ඒක ඔළුවට ගන්න නැතුව රොකන්න රොකන්න ගිහලා තමාගේ කාර්ය තමා මේ සුනුදිය පහ කරන්න එහෙම නැත්නම් පම්ප් එකක් දාන්න ඇවිල්ලා තියෙන්නේ. ඔහු ඒ තමන්ගේ කාර්ය කරනවා. කරනකොට අර සංගීත ශිල්පියා රොකන්නට පැමිණිල්ලක් කරා. රොකන්න බලන්නකො රොකන්න මේ දොර වහගෙන ඉන්නවනේ මේ දොර අරින්නේ නැහනේ. මේ බලන්නකො රොකන්න විශාල පැමිණිල්ල. කේන්ති නොවිසෙල්ලේ. කලබලේ. රොක්කන්න එච්චරම කලබල වෙන්නේ නැතුව ඇයි ඇයි මොකක්ද වුනේ කියලා ඇහුවා. නෑ මේ අපේ කවුරු හරි දොර වහගෙන බලන්න රොක්කන්න මේක හරි නෑනේ රොක්කන්න මේ මම අමාරු වෙන්න ඉන්න රොක්කන්න. අර සංගීත ශිල්පියා කියනවා. පස්සේ රොක්කන්න තමන්ගේ කාර්ය කරන අතරතුරම ඇහුවා මොකද වුනේ කියලා. වෙලා තියෙන්නේ මේකයි. අපේ සංගීත ශිල්පියාට පොඩි උදරාබාධයක් ඇවිල්ලා. ඒක නිසා ඔහු ලහි ලහියේ දුවගෙන ආවා වැසිකිළියට. හැඳල විදිය චිත්‍රාගාරේ ඒ එතන වැසිකිළි තියෙන්නේ එකයි. එක වැසිකිළි කුටියයි අනික ඒවා කැසිකිළි. දැන් වැසිකිළි කුටියේ දොර වහලා. ඉතින් අපි සංගීත ශිල්පියා ටිකක් වෙලා බලාගෙන හිටියා. දොර ඇරෙන පාටක් නැහැ. ඇතුලින් සද්දෙකුත් නැහැ. මෙයා හිතුවා දොර මේ හිර වෙලා ඇති කියලා පොඩි තල්ලුවක් දැම්මා දොර ඇරෙන්නේ නැහැ. ඊට පස්සේ ඌ ටිකක් වෙලා හිටියා. ඇතුලෙන් හැල හොල්මනක් නැහැ. ඊට පස්සේ අපේ සංගීත ශිල්පියා කරේ තට්ටුවක් දැම්මා. එතකොට ඇතුලෙන් පොඩි උග්‍ර පාදන හඬක් ඇහුණා. දැන් සංගීත ශිල්පියා හිතුවේ අනිවාර්යයෙන්ම මේ අපේ ඔකෙස්ට්‍රා එකේ නැත්තම් වාදන කණ්ඩායමේ කෙනෙක් තමයි ඇතුලේ ඉන්නේ. දැන් ඔහුට කියලා මේ මට පොඩි හදිසියක් ඒක නිසා කරුණාකරලා ඉක්මනට එළියට එන්න කියලා කියන එහෙම ඉල්ලීමක් කිරීමේ අරමුණෙන් ඔහු තව පාරක් තට්ටු කරලා කවුද කියලා ඇහුවා. එතකොට ඇතුලෙන් අපිට ඇහෙනවා මම රෙමි සංගීත ශිල්පියා පුඩක් අවුලටපත් උනා. අවුලටපත් වෙලා ආපහු කවුද ඇතුලේ ඉන්නේ? මම රෙමි. අපේ සංගීත ශිල්පියාගේ ඉවසීමේ සීමාව නැති වුණා. හරි ඔයි හරි හරි. ඉතින් තමුසේ රෙන බව දන්නවා ඔයි. මම අහන්නේ නම මොකද්ද? නම මොකද්ද? ඇතුලෙන් ආපහු එනවා මම රෙමි. ඔන්න ඕක තමයි සංගෙඩිය. ඔය පැමිණිල්ල සංගීත ශිල්පියා රොක්කන්නට කළා. රොක්කන්න බඩ බදාගෙන හිනා වෙන්න ගත්තා. මොකද රොක්කන්න දැන් මම මෙච්චර අමාරු වෙටලා ඉන්නවා මෙහෙමද රොක්කන්නත් හිනා වෙනවා මොකද මේ? රොක්කන්න අපේ සංගීත ශිල්පයට තට්ටුවක් දාලා ගිහුවා පුතා. ඔය ඇතුලේ කෙනෙක් ඉන්නේ කියලා ඇතුලේ ඉන්න කෙනාව අඳුල්ලා දුන්නා. ඒ කාලේ විජය චිත්‍රාගාරේ කාර්මික ශිල්පියෙක් හිටියා. ඔහු බර්ග ජාතිකයෙක්. එයාගේ නම රෙමි. රෙමි තමයි ඇතුලේ ඉඳලා තියෙන්නේ. ඔව් ඇත්තම කියලා තියෙනවා මම රෙමි. මෙවන් රස කතා රස විදින් අහන්න දැනගන්න රස විඳින්න සමන් ෆෝ යූ නාලිකාව සමග එක් වෙලා ඉන්න මතකනේ. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා සමන් for you යුගයේ නාලිකාව
වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell icon click කරන්න.